කාලය බෙදා හදා ගන්න ඕනේ. එහෙම කතා බහ කරන ගමන් අපිට දැනෙන්නේ මේ නේක බොහොම සමහර තැන් අර කිව්වා වගේ දිනක අපි හමු වෙන්න පුළුවන් දිනක අපි වෙමු වෙන්න පුළුවන් නේ. එහෙම වෙනවා. ජීවිත කතා ඇතුලේ බොහොම තරම් අපිට එහෙම මුණ ගැහිලා තියෙනවා. සමහර චරිත අපි කොයි තරම්නම් ලෙන්ගතුකමින් ආදරෙන් බාර ගන්නවද? මේට අවුරුදු ගානකට එහා ගියපු අපි දැකපු ඒ චරිතවලට අපි කොයි තරම් ආදරෙයිද? අදටත් ඒ ලෙන්ගතුකම ආදරේ හදවතේ තියාගෙන අපි එන්න කිව්වා. එන්න නුගසේවනේ සිකුරාදා දවස ඔබට ඒ ලෙන්ගතුකම බෙදා හදා ගන්න කියලා කල් එක ඉඳන්ම දැන් සතියක විතර ඉඳන් අපි කිව්වා. දෙන්නේ කෙනා. ඒ ආරාධනාව ආදරෙන් පිළිගත්තා. පිළිගත්තා. ඔන්න ඇවිල්ලා ඉන්නවා. ඔබ ආදරය කරන අපි ආදරය කරන රටක් ආදරය කරපු වසඟ කරපු ඒ හඬ ලලිත් වොණ්ණම් පෙරව මහත්මයා වගේම ඇගේ ආදර ඔහුගේ ආදරණීය දියණිය දුලාංජලි වොණ්ණම් පෙරව. ආයිබෝන් ආයිබෝන් වසන්ත මේකා දෙන්නට. දැන් මුකුත් මන් මේ කල්පනා කරන්න කොතනද? ලලිතයි. ඔව්. මට මට තියෙන එකම දේ එදා අපි දැකපු ලලිතෑම ඒ කියන්නේ මේට අවුරුදු ගාන කලින් ඒ දැකපු අර හරි ආදරේ ඔය කොල්ලෙන් වෙදලා හරි ලස්සනට ඒ තිබ්බ රූපේ ඒ විදිහටම තියාගෙන තාම ඉන්නවා හිතේ සතුටින් ඉන්නේ ඉන්නේ සතුටින් ඉන්න උත්සාහ කරනවා ඒ ඒ ඒ ඒ දැක්ක ඒ විදිහම නම් මරුනේ ඉතින් ඔය කියන්නේ අහන්නත් ඒක ललित पोन्नम पेरुम महता वसंत मेघ मिनसु गुडकलाट निहितमानी वेन्नोने इतकोट वैटिक आगन पुलवा वेन्नपे मुगद मे आडंबर कंकर हमेल ओंड कथाबाकरला वेला बीलू तालू करला हरी एहम तम देखा इंड वे मुगद को मुनो वेदे एक इंड वेनो दे मिनसुंगे नदी बारिकारी ने बट इतना दें बसंत तेरन मम्मी हेम देखती हुंगाट अनुंट बोड ईर्षा कर्ण गति अनुंगे दीवनोट अखमति हरीट पे तीन विशेष मम्मी इन मे क्षेत्र गोक की अन्न वेनो मेहतकाले बैठपुर दखिन्न हरी मगे आसाव डांसिंग कर ඩාන්සින් කරේ ඩාන්සින් කරේ අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා මේ ජීවිත කතාවේ සුන්දරයි ලස්සනයි අපි යමු එහෙමනම් පළවෙනි ගීතයට මෙන්න මේ විදියට रंगु विलसिन मे मारुति एविदेन
වැඩි කාලයක් අපේ ලංකාවේ සංගීත ශේෂ්ත්‍රය තුළ ඇහුණු හඬක් අදටත් අපි ආදරය කරන හඬක් ඊටත් වැඩි මේ ගීත කවදත් අපිට මතක තියෙනවානේ සමහර විට මේ රැල්ලතේ ඉදිරිනාද මේ සරලයි පණු නිර්මාණ සරලයි ඒක අපිට ටිකක් ඇහෙනකොට ඇත්තටම මේක දැන් මේ මං ගායනා කරපු ගීත වැඩිපුර නෑසුණු ගීතයක් මේක ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයාගේ පදමාලාවක් සරත් දේවල්ලිස් මහත්මයාගේ तनुसा संगीत इतने मेघ वेडियल काल पेर मम पटिक गीत इतना कला मम्मे गीत गायनकर मेवके वेरसन वलदी पिमे वसंत बंदर मसाट सफेन वादने संयोग ඔබේම ගීත ගායනා කරන්න කලින් කාලයක් තිබ්බනේ නේද? අවසර 10කට ආසන්න හෝ ඊට වැඩි කාලයක් වෙනත් ගීත ගායනා කරන්නේ. ජීවිතේ ඒ කාලේ කොයි විදිහටද මේ අත්දැකීම් දැනුනේ? මෙන්න මෙන්න ලංකාවේ මම දැනුවත් වැඩි පිරිසක් 100ට වැඩි පිරිසක් ගායකයෝ ගායන ශිල්පීන්ලා ඉන්න අය මම දන්න තරමට කාගේ හරි දවෙන්තේගේ ජනප්‍රිය ප්‍රවීණයෙක්ගේ गीत गान तमाइ मे क्षेत्र अविलती मुखद हेतु दुलांट मुलिम क्षेत्र गायक एन कोम तमंग गीत नैतु तमंग तमंग अदुरगा अनी तमंग अदुरगा गीत इतने हेम के दगलतीनो समारोह हिंदी गीत गायन समारोह प्रवीण पेरनी गीत गायन ये गायन कल तमाइ एन वेन्नी ඉතින් ඇත්තටම මේ දැන් අපි ගොඩක් වෙලාවට ඒ අයගේ
ආභාෂය අරගන්න පෑනන්නේ. උගක් කියලාට ප්‍රවීණින්ගේ ආබන්දන මට මම නම් උගක් ඒගොල්ලන් අනුගමනය කරනවා. ගායක පෙරනි ගායක ගායකයන්. මම ඉන්න කාලේ හිටපු ගායකයෝ ඉතින් දා හොඳ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඉතාලම දක්ෂ ජනප්‍රිය දැවැන්තයෝ. ඉතින් දැන් අපිට මේ එහෙම මේ ක්ෂේත්‍රයට එන්න අපි ඒ දේ කරන්න වෙනෝනේ. ඉතින් දැන් මම ගීත ගායන කරන්න මම ඇත්තෙන් ඔය ආවගේ අවුරුදු මං 10ක කාලයක් ලංකාවේ ඉන්න සංගීත කණ්ඩායම සමග ගීත ගායන කළා. මොකද මට ඉන්න විදියක්ම නෑ එළියට නැත්තම්. එතකොට එහෙම ගායන කළා තමයි මම හුඟක් ඒකෙන් ඒකට කියන්නේ මේ ඒ පුහුණුව ලැබුවේ. මම සංගීතය වාදනය ඉගෙනගෙන නෑ හොයෙන්වත්. එතකොට දැන් මම මේ 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 විදිහට මං මට හොඳ වෙලාවට මේ වගේ සංගීත කණ්ඩායම් කීපයක් හම්බුණා. ගායන ශිල්පියෙක් හැටියට වැඩ කටයුතු කරන්න. වෙනස් මහත්තයාම නේද? ඔව් හුඟක්ම අන්තිමටම මට මම අන්තිමටම මේ ගීත ගායන කළේ ඒනස් සොයි සහ ප්‍රමුඛ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායම. මුලින්ම ගීත ගායන කළේ දැන් ඒ සංගීත කණ්ඩායම කරගෙන යන්නේ නැහැ. මවුන්ට් චයිම්ස් කියන ගල්කිස්ස සංගීත කණ්ඩායම. හරි පෙරණි. ඉතින් ඒ දෙකොල්ලත් එක තමයි මම මේ ගමන ආරම්භ කරේ. ඊට පස්සේ මම හිතන මම පළවෙනි කැසට් පටිය නිකුත් කළා 1981 සඳටමුවාවේ කියන කැසට් පටිය. ඒත් එක්කම මම ඉතින් අර සංගීත කණ්ඩායම් වලින් ටික අයින් වුණා. මොකද මට ගායන ශිල්පියෙක් හැටියට ක්ෂේත්‍රයේ මේ ගමන යන්න පුළුවන්. එතකොට මොකද මගෙම ගීත සඳටමාවි ගීතෙන් මම පටන් ගත්තේ. ඒ ගීතය ගායන කළා. ඊට පස්සේ මම මගේ ගීත ගායනා කරපු නිසා මම ඊට පස්සේ ශිල්පියෙක් හැටියට කටයුතු කරන්න ගත්තා ඉතින්. හැබැයි දැන් සමහර දේවල් තියෙනවා මේනකා මේ කතා ඇතුලේ අපිට දැනෙන්නේ සහජයෙන්ම ගේන උපතින්ම ගේන සමහර හැකියාවන් අර අපිට හැඟෙනවා දැනෙනවා එහෙම දේවල් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ මට දැන් ලයිතේම කතා කරන්න මම යන්නම් දුලාංජලිකාවට. දුලාංජලි අපිට වාර්ණයක් දැම්මා. වැඩි ප්‍රශ්න අහන්න එපා ලයිතේ. එහෙම කියලා කිව්වා. ආ එනිසා වැඩි ප්‍රහනවා. එහෙම කිව්වා. එහෙම කිව්වා වැඩි ප්‍රශ්න අහන්න එපා කතා කරන්න බෑ තාත්තලා කතා කරන්න. දුලාංජලි ඇත්තම දැන් අපි මෙහෙම ගමු දුලාංජලි පාසල් යන කාලේ. කොහෙද ඇත්ත ඉස්කෝලේ ගියේ? විශාකයිද. ඒ යනකොට ලලිත් පොණ්ණම් පිරුම කියන මේ ආදරණීය චරිතය බොහොම ජනප්‍රියයි. කොහොමද ඒකට ඒ ජනප්‍රියත්වයේ දුවකට කොහොමද බලපෑවේ? මම දන්නේ තාත්තා මෙහෙමයි කියලා නේ. ඒක මේ වාසියක් වුණ තැන් තියෙනවා. හොඳයි ඉතින් කටිය අඳුර ගන්න හම්බුණා මේ එහෙම. දැන් අපි මේ වෙතමකෝ ඔය කෙටි උත්තර දීලා මගහරින්න. දැන් ලයිතේ මේ සමහර විදිහට අපිට දැනන දේක් තමයි. දැන් ඒ කාලේ ලයිතේලා ඒ මේ ශේෂ්ත්‍රයට එන කාලයත් එක්ක මේ ශේෂ්ත්‍රයේ හර එහෙම නැංගුරම් දාලා රැන්ක් කරලා ඉන්න ගායකයෝ අදටත් ඉන්නවා. එහෙම සීමිත පිරිසක් ඉන්නේ. මොකද එහෙම හරියටම තමන්ගේ ගමන ස්ථාවර කරගෙන ඒ තැන් වල තාම ඉන්නවා ඒ ජනප්‍රියතාවයේ. ඔව්. ඒ දැන් ලේසි ලේසියක් තිබුණ නැහැ අද වගේ ශේෂ්ත්‍රයට එන්න මේ හතු පිපෙන වගේ එහෙම ලේසි තිබුණ නැහැ. ඔව්. කට්ට කාලා එහෙම තිබුණ කාලයක්. ඔව්. එහෙම කොහොමද මේ ඒක ඒක කියමු. මොකද මේ දවස්වල අපි දන්නා ඒක ඒක නාලිකාවල විවිධ රියැලිටි කලාවක් තියෙනවා සෝෂල් මීඩියා තියෙනවා ඉක්මනට එන්න පුළුවන් ඉක්මනට ජනප්‍රිය වෙන්න. එහෙම කාලයක් තිබුණ නැහැ ලෙත්තල කාලේ නෑ. ඔ ඒ ඒ කාලේ ගීත දැන් ගායන මේ සංගීත ක්ෂේත්‍රයට එන්න අසන්ත අමාරුත් නැහැ. හැබැයි තින් ලේසිත් නැහැ. මොකද දන්නද මම කිව්වේ එහෙම අමාරු නැහැ කියලා කිව්වේ මේ හිටිය සුළු පිරිසයි. ඔව් වාදකයෝ ගායකයෝ හැම කෙනෙක්ම අද ඉන්නවට වැඩිය ගොඩාක් අඩුවෙන් තමයි ඒ කාලේ හිටියේ. මාධ්‍යත් නැහැ නේද? මාධ්‍යත් සීමිතයි. මාධ්‍යත් නැහැ. හරියට ගත්තොත් අපිට ගීතයක් අහන්න ඕන නම් තිබුණේ මම හිතන්නේ මේ නාලිකාවල් ඕන නම් දෙකක් නැත්තම් තුනයි. ඔව්. අහන්න ඕන. ඔව්. මේ ජාතික රූපాయని මට මතකයි මේක. ජාතික රූපాయని. ඊළඟට ස්වාධීන රූපాయని සීමිතනේ මේකද? ඉතින් නමුත් එන්න එන්න ලේසි නැත්te ඇයි දන්නවද? ගායක ශිල්පියෙකුට ගායන ගායකයෙකුට එන්න තියෙන්නේ ක්‍රමේ මෙහෙමයි. දැන් ඒවට ඒවට තිනවා ගායකයෙක් සමත් වෙන්න පරීක්ෂණ සරල ගී වගේ දේවල් තිබුණා. මම ඒකයි කිව්වෙ එන්න අමාරුයිත් කියලා. ඔව්. හුඟක් කට්ටිය අඩුයි.
ඒුණාට ඒකොල්ලෝ දැන් බලන්න මේ ඩියම්බ දැන් ගුවන් සංස්ථාව ගත්තාම අපි රජය ගුවන් දිලි ඔව් මට හොඳටම මතක දෙයක් මමත් ගීත හතරක් කරලා ඒ තැටිය බාර දුන්නේ රජය ගුවන් දිලියට 1900 මට මතකයි ඔව් කොහොම හරි 78 79 වර්ෂේ මම සරල ගී සමත් තුනේ ඒ අවුරුද්දමයි මේ ගුවන් දිලි එතකොට ඒක හොඳ ප්‍රමිතියකට වැඩේ ගියා ඒ වැඩේ ප්‍රමිතියකට ගියා හොඳ හොඳට ගායනා කරන අපි මේ හොඳට ගායනා කරලා ඉඳ අපි ආව කියලා අපි කියන්නේ කියලා නෙමෙයි හොඳ ගායනය හරි නැත්තම් පදමාලා හරි නැත්තම් ඒව හරි නැත්තම් ඒ ගීතේ සාමුලින්ම අයින් වෙනවා ප්‍රචාරය කරන්න දෙන්නේ නැහැ ඉතින් ඒ තරම් හොඳ උසස් මේ ගීතයකට සහ ගායකයෙක්ට අවශ්‍ය ප්‍රමිතිය නිර්මාණය කරන්න ඕ ප්‍රමිතිය හරියටම කරේ මම දන්නේ නැහැ දැන් මේ නීතිය තියෙනවද දන්නේ නැහැ මම දන්න තරමින් ගුවන්විදුලි ඕක තිබුණා ඉතින් එතකොට එහෙම වුණාම හරියට ඔයා හිතන්නේ වසන්ත හරියටම එන්නේ වැඩි පුළුවන් එක්කෙනා විතරයි නේද නැත්ද එහෙම වුණාම ඉතින් මම කියන්නේ දැන් අද ටිකක් වෙනස් වුණා දැන් අද ඒ කාලේ ගීත සමීක්ෂණ මණ්ඩලය අන්නේ ඒකට කියන්නේ සමීක්ෂණ මණ්ඩලයද අද තිබ්බොත් ගොඩාක් කාලයක් යනවා ගීතයක් එලියට එන්න මොකද ඉන්න ගායක ගායකයන් වැඩි වැඩි අර අපි ගමක පොලිමට ඉන්න හින්දා බලාගෙන ඔව් ඔව් ඉතින් ඇත්ත රයිට් ඒ අපිට මම හිතන්නේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා ඒත් ඇත්ත එක ගන්න දේවල් තියෙනවා හරි නියතමානී හැබැයි හැමදේම කියනවා ඒක තමයි ඕනේ අපිට මොකද අපි බය වෙන්නේ නේද මේ කියන්න ඕන නැත්නම් වෙන කියන තැනකුත් දැන් මේක තමයි තැන හොඳයි ඒවනම් ඉතින් අර මේ වෙනක අපි ඔව් ගීතයක් අහමු නේද ඔව් නේ කතා කරන්න කැමති නැත්නම් අපි කියමු ගීතයක් කතා කරන්න කැමති නැත්නම් වැඩිපුර සින්දු කියන්න සින්දු කියන්න එහෙනම් අපි යා දුලංජලි ජීවිතේ සමහර දේවල් මේ
වාසනාවත් එක්ක ලැබෙන දායාද තියෙනවානේ දැන් පාසල් යන කාලේ නර්තනය තමයි ඉගෙන ගන්න. හැබැයි තාත්තගේ ගීත සංගීතය හොඳට ඉගෙනගෙන වගේ බොහොම මිහිරවට රහට ගායනා කරනවා. ලලිතයි දුක කියන්නේ හිතුන් නැද්ද ඇත්තටමයි දුව සංගීත කරන්න තිලිමක් කරේ නැත ඒගොල්ල මේ නෑ මං ඒ දවස්වලදී මටත් ඒක එච්චර ඔළුවේ තිබුණේ නෑ මොකද දන්නවද මෙයා මම බැලුවා මෙයා ඒ කාලෙදිම මෙයා ඒ කියන්නේ මොකද නර්තන නැටුම් නැටුම් වලට මේ විශ්ය තමයි තෝරගත්තේ එතකොට හිටියා ඉතින් මට මතකයි මං හිතන්නේ ඒ කාලේ නේද හිටියේ ओह हरिम वाटिनम गायन शिल्पिनिया नीलाइफ क्रूसिंग महात्म्य तमय संगीत गुरुवरी विशाख विद्यालय मम एक गुड खेम तो नमक मम उद्गलिक प्रियकन गायन शिल्पिनिया मंगे हडट हरिया खेमती हरिम हिरी हस्तम हडक तीन गायन शिल्पिनिया नीलाइफ क्रूसिंग ओ तंग पात्र है ඒ වුණාට මේ ඉතින් මං ඒ ඉතින් මම බැලුවා දැන් මෙයාගේ එක්ක මෙයාත් ඉන්නවා නමුත් මෙයා ඒ ගායනයේ සංගීතය ඉගෙන ගන්න ගියේ නැහැ මමත් ඉතින් නිකන් හිටිය දැන් මේ නර්තනයට කැමති එක එහෙම කරගෙන ගියාවේ කියලා ඒකයි උනේ ඉතින් ඇත්තටම එහෙම ඒකයි මම නැත්නම් වෙන දෙයක් නෙමෙයි ඔක කරන්න එපා මේක කරන්න ඕන දැන් මේකට කැමති නම් මේක කරන එක හොඳයි නේ ඇත්තට එහෙම මේ ලයිතේ මේ දැන් අපි පියවරුන් විදියට දරුවන්ට එහෙම සීමා මායිම් දාන එක එක්ක මම නිකන් අහන්නේ අයියාගේ දැක්ම කොහොමද කියන එක අපි හිතමු දැන් සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් දුවක් ආපුවාම දුවට මෙහෙම එයාගේ හැකියාවන් හඳුනා ගන්න එක හෝ නැත්නම් දරුවන් ඔය අහමකට ගන්න හෝ හරි පාඩ පෙන්නන එකයි එහෙම දෙමව්පියන් මග පෙන්වීමක් කළ යුතුමයි සහ එහෙම සීමා මායිම් දැමිය යුතුයි කියලා විශ්වාස කරනවාද නෑ ඉතින් දැන් සීමා මායිම් කියන්නේ වාකරේ සීමා මායිම් දාන එක හොඳද කියලා අහන්නේ නේ අපිට සමහර දේවල් තියෙනවානේ අපිට සමාජයේ ඉස්සරහ අපිට තේරෙන අපේ දරුවන්ව අපි රැක ගන්න ඕනේ පරිස්සම් කරගන්න ඕනේ එහෙම කියලා එතකොට අපි හිතනවා දැන් මම කියන්නේ මේ දෙමව්පිය සමහරලාට හිතනවා තමන්ගේ දරුවට ආරි වෛද්‍යවරයෙක් කරන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා අපි ඉලක්ක වලට දරුවව යවනවා හැබැයි අර තමන් දරුවගේ හැකියාව තියෙන්නේ වෙනත් තැනක මේක ඉතින් වසන්ත ඒකාරී ප්‍රශ්නයක් ඒක තමයි දැන් එහෙම හොඳ හොඳ තැනකට ගේනවා කියන එක ඉලක්ක කරගෙන මොනහරි කරනවා නම් ඒක හරි ඒක හොඳයි ඉතින් ඒ වුණාට දැන් අපි කියමු මෙයා කියලා මෙයා කැමති වෙන විශේෂයකට නම් වෙන දෙයකට නම් මෙයාගේ ඇඟේ මේ කියන එක ඇත්තම නැත්තම් ඔව් තීරුමක් නැති වෙනවා ඒක කරලා ඒක හරි ප්‍රශ්නයක් ඉතින් එහෙම නැත්තම් ඉතින් මේ ඒ කැමති දේ හොතට ඉගෙනගෙන කරන්න අරින්න ඕනේ කැමති දේ හොඳින් ඒක ඉගෙනගෙන කරන්න දෙන්න සිද්ධ වෙනවා යාට ඒක අර අඳුනගන්න එක තමයි දෙමව්පිය කරන්න ඕනේ. ඔව් දැන් ඇත්තෙන්ම මෙයා ගායනයේට පැත්තෙන් ගියා නම් අද මිට වැඩි ගොඩක් හොඳ ගීත ගායනේ පුරුදු වෙලා. එතකොට ඒ කාලීටි අපේ නීලයි කුරුසිංහ මහත්මියනේ. එයාගෙම්ම පුරුදුලා මාවත් එතුමිය දන්න නිසා හුඟ හොඳට මෙයාට ඒ વિશે හොඳට මෙයාට කියලා දෙන්න තිබුණා. හොඳ මීටද හොඳ ප්‍රයෝජනයක් ගන්න තිබුණා. පැහැදිලිව. ඉතින් මේ නර්තනේ කියන එක තෝරගත්තට පස්සේ ඉතින් මුකුත් කරන්න බෑ නේද? ඒකයි. හැබැයි දැන් රහට සින්දු කියනවනේ නේ. දුව සින්දු කියනකොට මොකද හිතේ? මේ ඇත්ත කියන්න බෑ දැන්. දුව තියා කවුරුණත් ඇත්ත කතාව මොකක්ද දන්නවද? මේ කාලේ මම කිසිම හිතේ කහටක් නැතු අවංකව කියන්නේ. උඹ ලස්සනට මිහිරට කියන ගායිකාව ඉන්න වසන්ත ඒක ඒක හරි හොඳටම කියනවා ලයිතේ මම චූටි පුංචි බාදාවක් කරනවා ඒ ඔ යලිත් අපි සිකුරාදා අටනක සෙවනේ මේ සොඳුරු කතා බහ ඔබ වෙනුවෙන්ම ඉතින් අද දවසේ මේ අපිට දැනන දෙයක් තමයි ඇත්ත කියනකොට අපි හිනා යනවා වේලක ඒව දෙයක් දැක්කමයි නේද වසන්ත අර කතාවට යන්කෝ මොකද්ද කතා කරන්නේ අපිට දැන් කිව්වේ රහට හොඳට ගායනා කරන ජනප්‍රිය ගායිකා වෙන්නවා කියලා ඔව් ඇත්තර මේ වසන්ත මේක දැන් මේකයි දැන් ඔය බලන්න ලංකාවේ මම හිතුවෙත් නෑ මම ගීත ගායනා කරන්න පටන් ගන්න කාලේ මේ තරම් හොඳ ලස්සන්ට මිහිරට ගීත ගායනා කරන ශිල්පියෝ ඉඳී කියලා රටේ දැන් බැලුවාම අපේ ප්‍රවීණ එක්කනම් ඉතින් ලේසියෙන් කෙනෙකුට හැරෙන්න බෑ අපේ ඉන්න ප්‍රවීණ දැවන්ත ශිල්පියෝ කීප දෙනා ඉන්නවනේ ඒගොල්ලෝ ඉතින්
कॉन्क्रीट वगे तम एवं मम्मी की अंत दंग गीत गायन करना गायक 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 बल्कि सहन दुरट हरी लसंट हरअट गायन करना मट तीर इत मम हितना मेहम गायने गीन मे तर दुरट मे वगे गुडदीन पुलवांग मे की ओ अभी अपीट मेक किया इन पुलवांग हेमदाम किसी के हम बेनाला हर गीना दंग किएन कट्टी කියනේ හරියට ෂෝක් එකට කියනේ ඉන්නවා නේද එහෙම හිතාගෙනද දුර සංගීත ගන්නන්න බල කරන්නේ නේ මම්මි එහෙම දැන් එහෙම කිව්වයි දන්නවද ඉතින් එහෙම තත්ත්වයක ඒ තරම් හොඳින් හොඳින් ගායනා කරන තරුණ තරුණු ඉඳද්දි මේකල්ල මේක නිකන් යන්තම් කරලා හරියන්නේ නැහැ හරියටම දැනගෙන කරනවා මේ මේකල්ලත් හරියට මේක ඉගෙනගෙන හරියටම ආපුවයි ටික ඉතරයි දැනුත් ඉතුරුනේ හරියට ගීත ගායන කරගෙන ලස්සන්ට හොඳ නිර්මාණයක් තමන්ගෙම කියලා ඉදිරිපත් කරපාවයි පමණයි ඉතුරුනේ. ඉතින් මේ මෙයාටත් ඒ වගේ කරොත් හුඟක් හොඳයි. ඒ මොකද ඒ ඉගෙනගත්ත දේ තමන්ටමනේ. ඔව්. එහෙම නැතුව කරන්න බෑ. අද ඉතින් ඇත්තට බොරු කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඔව්. හරියටම ගයන්න ඕන ගායකව ගායකෙක් නේද? ඒක හරියටයි දැන් ගොඩක්ට අපිට තාක්ෂණය දියුණුවෙන් ද තාක්ෂණය මොනවා හරි කරලා කරන්න පුළුවන්. ඔව්. හැබැයි සජීවීව කරන්න ආපුවම තමයි අර ඔක්කොම දේවල් අහුවෙන්නේ නේ. ඔය ඒ හොඳට දක්ෂයට තාක්ෂණය කියන එක අමතක කරන්න පුළුවන්. ඔව් ඒකයි. ඒක ඕනේ. එයාට පුළුවන්. එයාට අමතක කරලා කරන්න පුළුවන්. තාක්ෂණය ආවොත් තව ගොඩක් උඩට යනවා ඒක. යනවා. ලලිත කොයි තරම් ආදරේ කරාද මිල්ටන් මල්වාරච්චි කියන ගායකයාට? ආ මිල්ටන් මේක මම ආදරේ කරා කියන්නේ වසන්ත මොකදනද උනේ? මට मिल्टन मल्लवाराच्ची कियान्ने आई मेरटे बिहेवियर नेति अंदमे शिल्पियक बिहेवियर नेति अंदमे शिल्पी गोडक इन्नोने अपिट ए अतरट वेटेनवा मिल्टन मल्लवाराच्ची आई एयाट किट्टुवेन्न ए गीत आई गायन करन्न केनकुट बै दैन दै यागे दरु इन्नोद रनिल मल्लवाराच्ची तुमागे गीत गायन करन्न नमुत अर मैं मिल्टन मल्लवाराच्ची की तीन दम बलन गीत गान पुला किसी बायक ने तो गीत निकम दहक जनप्रिय दहक गीत जनप्रिय लेसियम मट पुला कटपाड़ी में एट गया पानी अक्तर कटपाड़ी में मैंने मैं आवल गीत की तरंग याट लबुने लसनम तनु इवगेम हुद हरवत इवगेम हुद सरल पदमाल අනිත් එක ඒ හඬ ආදරේටම තින හඬක්. ඔව්. ආදරෙන් පිරුණු හඬක් නේ. මිල්ටන් මල්ලවාරච්චිට තියෙන්නේ ආදරේ විරහ වේදනාව චමත්කාර පැත්ත හැම දෙම හොඳට ගයනවා. අර ප්‍රේමණීය හදවත් හරි අපූර්වට ස්පර්ශ කරා නේද? හා? ප්‍රේමණීය හදවත් ටික හරි අපූර්වට ස්පර්ශ කරා. ඇත්තෙම ඔක ඔය ඒ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා මේ ක්ෂේත්‍රයට එන කාලේ 1967 ඒ එනකොට උතන තව එක්කෙනෙක් හිටියා. ඒ ගාන ශිල්පියා ක්ෂේත්‍රයට ආවේ 1957 මම තුමා 67 ජේ මිල්ටන් පෙරේරා ආදරේ විරහ වේදනාව ඉතින් නම්බර් 1 මට නම් මන්ද මට නම්බර් 1 විරහ වේදනාව ඉතින් ඒකෝල් ඉන්න කාලේ තමයි මේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා මේකට මේකට මේ මේ ඒක ඒක හරි බලන්න මේනකා ඔය තරම් නියතමානීද කියලා මේ රටේ ජනප්‍රිය තලයේ ඉන්න අපි ආදරය කරන බාදර කරන ගායන ශිල්පියෙක් ඒ પરම්පරාවෙම තවත් ගායන ශිල්පියෙක් දිහා බලන විදිය නියතමානීයි හරි ආපෝදලිටයි අපි යමු මම එක කියන්නේ මම අදටත් දැන් අවුරුදු ගාන මර කාලයක් තිස්සේ ප්‍රිය කරන මම ආදරය කරන ගායන ශිල්පියා මිල්ටන් පෙරේරා මම ආසම මම හරිම ප්‍රිය කරන දෙන්න මට ඒක බුද්ධමාකාර කැමැත්ත තියෙන ඉතින් ඒත් එක්කම මම මිල්ටන් මල්ලවාරච්චි ප්‍රියයි නමුත් මගේ ප්‍රියතම ගායන ශිල්පී ජේ මිල්ටන් අර මේ ඉස්සලම මේ සංගීත මම මේ ප්‍රශ්නේ විතරක් අහන්න දෙන්නකෝ ඉස්සලම මේ සංගීත ප්‍රසංගයක කාගේ ගීතද ගායනා කරේ අර පොඩි කාලේ ඔව් ඒ ඒ මං හරි බොහොම අමාරුවෙන් ඉල්ලලා ගත්ත අවස්ථාවක් නේ ඔව් ඒ කාගේ ගීතද ගායනා කරේ ගායනා කරේ මං මිල්ටන් පෙරේරා මහත්මයාගේ ගීතය ගායනා කළේ මොකද මේ ඒ කියන්නේ මම ගීත ගායනා කරන්න ආව නෙමෙයි මේක හරියට උන අවුරුද්ද මට මතකයි
සංවිධායකයෝ ඉන්නකොට මගේ යාළුවකුව මේ මේ මේක සින්දුවක් කියන්න ට්‍රයි කර දෙන්න වැල්ලවත්ද ඈ වැල්ලවත්ද ඔය තර වැල්ලවත් අපි අපි කුලි නිවස එක හිටියේ කාලේ මං ඉල්ලුවා ඉතින් දුන්නම නෑ දෙතුන් පාරක් අහලා අහලා මේක මන් දැන් කියලා තියෙනවා 10 පාරකට වැඩි මම කීප පාරක්ම ඉල්ලලා යන්තම් සින්දුවක් කියන්න දුන්නා මේ ඒකත් ඉතින් එළියට යනවා කියවා නෑ එලිච්චර එච්චර කල් එච්චර කල් සඳර්ශන යන්නේ ඉස්සර දැන් අපි සඳර්ශනයක් මේ කාලේ පටන් ගන්න 10ට ඉවර වෙන්නේ පාන්දර 3ටනේ ඔව් ඒ කාලේ 10ට ඉවරයි ආ මොකද ඊටද යන්නේ අර හෝන්ස් 4කින් 6කින් කරන්නේ ලවුඩ් ස්පීකර්ස් කියලා තිබුණා ඔව් ඔව් එහෙම ගිය කාලේ මේ ඉතින් මම මට හැබැයි chance මට මර මොනවත් උනේ ගායකෙක් වෙන්න මේ මේ කරගෙන යන්නේ නෙමෙයි දැන් මේ කියන එක අර 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 ගසු දරීමේ තිබුණේ ඒවා කොහොමද ගසුද කියන්නේ මට ඕනේ මේකෙන් ඇහෙන්න එච්චරයි ඕනේ ඊට පස්සේ මට වැඩක් නැහැ මට ඒකෙන් ඇහ මං කියන එකේ හුණා මට හරියට ඒ ඇති තෝසතුටි හරි රසන් තම මෙහෙම කරු ඒ එදා ඒ මතකයත් අලුත් කරගෙන හරිද වැල්ලවත් ගිහිලා ඒ තිබ්බ මතකයත් අපි අලුත් කරගෙන අපි යමු මෙතන මනෝරජිකත් ලස්සන ගීතයකට ඔබයි මමයි ඔබයි මමයි මේ රුසිහිර
ලස්සන ගීතයක් අපි ඇහුවේ දුලංජලි දැන් මේ තාත්තා එක්ක අපි වුණත් දැන් විනාඩි කිහිපයක් කතා කරලා අපි hina වෙලා හරි සතුටින් ඒ වෙලාව ගත කරන්නේ. ගෙදරින් ඔබ ඉන්නවනේ නේද? තාත්තා ඔය මේ සමාන දේවල් වලට බයයිනේ. ඔව්. එහෙම දේවල් මොනවද මතක දෙන දේවල්? ගෙදර යන්නත් එපා හැබැයි. कौर हर इन्होने दवस मरण गिदर मीन कोम तीन पे मरण कुना गेदाले अन्न बैने तिंदे पे इतने हिमने उदय दहाय हर शोक मरण मगे आलू के मंगिया अभी कलाकार मरण गिवे मरण गिदर गिवे मग ये गि मम खालीन दवास हे गिया खालीन दवास हे गिल मरण बल्ला तो मैं आये गिहिल्ला मैं दंग वेला आटी तरह मग अरे आटे अन्न अरिया बरंग क्यूवा मगट गिहिल लयता एंड अरे मम अन्न रेटे मटे अटगहान आई अटगहान क्यूवा मम इना कल बलिंग बगे गेट गल हाइय के ललित तेने अत इन इतने ललित इन्न ओ शक्ति अम्मा जीवित अम्मा तम हम दे फास्ट हम तमारे सपोर्ट දැන් අපිට මේ දලිතේ ජීවිතය දුලංජලිත එක්ක ඉන්නකොට දැන් දුව කියන චරිත පියා කියන භූමිකාව එනවනේ අපිට අනිවාර්යෙන්ම දැන් ඇවිල්ලා සීයා කියන භූමිකාව එන ඉන්නේ ඇත්තට ඒක කොහොමද ජීවිතේට දැනෙන්නේ අංකල් නෙමෙයි ඉන්නේ සීයාද සීයානේ हरिम शोक मुखदे मैं
අපි දුවගේ දැන් ලොකු මුණු පරාගේ නම චේතක් දෙවිනිය සෙනෝන් දෙන්නම ඉගෙන ගන්නවා ඉතින් යනවා තාම මේ ඒ දෙන්නත් එක්ක තමයි ඉන්න තියෙන්නේ මට ඇත්තට වෙන නෑ දැන් කාලේ කතා කරන්න දෙන්නම ඉතින් හරි හුරුතල් මට බොහොම ආදරේ අපි ආදරේ ඉතින් යාට දැන් මෙයාට හොඳ ස්වාමපුරුෂයක් හම්බුණා මේ කෝලිත මම හරි හොඳයි හරි පිළිවෙලකට හරිම පිළිවෙලට ජීවත් වෙනවා ඉතින් මට සන්තෝෂයි ඒක අපිත් හොඳ වෙලා වෙන්න එපා ඒක නැත්නම් අපි කරදර විඳිනවනේ හොඳ යහපත් කම්මට ඉතින් ඒ මුණුපුරවල්ලා දෙන්නත් එක්ක මට ඉන්න පුළුවන් නමුත් ඒගොල්ලන්ට වෙලාවක් නැහැ මොකද නේද ඒගොල්ලෝ පාසල් යනවා එනවා මහන්සි වෙලා එනවා වෙනම තම අමතර පන්ති වලට යනවානේ දැන් ඒගොල්ලන්ට වෙලාවක් නැහැ මම අපිත් එක්ක ඉන්න හොරට එන්නද ඒ තරම් ඉතින් නැත්නම් මම ආසයි ඒගොල්ලෝ නිකන් ඉන්නවනම් මාත් නිකන් ඉන්නවනම් කාලේ කතා කරන්න ඉතින් මම ඉන්නේ මට වෙන වැඩක් නැහැනේ එයාලා සියක සින්දු කියන්නේ නැද්ද නෑ යා තාම සින්දු කියන ඒක තාම ඇකට ආවේ නෑ ඒගොල්ලගේ බෑනේ සින්දුවක් කියන්න බෑ සින්දු අහලා තියෙනවා මගේ දන්නවා ඒ වුණාට හරියට නේද තාම කියන්න නම් බෑ පුළුවන් ඕ ඒගොල්ලෝ ඕ සමහර විට සංගීතයට ප්‍රිය නැද්ද දන්නේ දැම්ම කියන්න බෑ නේද තාම අවුරුදු 10වත් පයින් නෝනේ ඒකයි ඉතින් ඒගොල්ලත් එක්ක ඉන්න එක මට හරි සතුටක් හරි දැන් ඒ දින නැති වුණා නම් මට මාරපාලුයි ඒකත් මේකත් තියෙනවා අපි මේ මේ සුසන්නෝගේ හරි රසවත් මේ උදෑසන ඔබට බොහොම ආදරෙන් ලෙන්ගතුකමෙන් අපි මේ කතා බහ කරනකොට නුගසෙවදී අපි යන්න මේ තාත්තගේ දුවගේ ඈ දෙන්නගේ මහා අවදි කරමු අපි රසන ගීතයක් කිව්වා සංසාර කාලේ ඔව් සඳ තාර කණිවා ඔක්කොම වර්ස් ඔක්කොම වර්ස් මෙයාට කියන්නේ මේ බදෝද ඔව් තමයි මම ස්ටාර්ට් කළා දෙන්න එයා කීපෝ කතා කරන්න බෑ මාතා සඳ තර කණිවා හද වේදනා දවා දුරමාවතේ එදා ඔබ කී කතා අසා මට චෝදනා කළා රතුරු සමල් පවා මට චෝදනා කළා රතුරු සමල් පවා සඳ තර කණිවා හද වේදනා දවා දුරමාවතේ එදා ඔබ කී කතා අසා මට චෝදනා කළා රතුරු සමල් පවා मत छोड़ना कला रघु रोस मल पवा समल पवा मन छोड़ना
අනන්‍යතාවය මේ හඬ මේ ගීත මැරෙන්නේ නැති ගීත නමුත් අපිට මේ අනන්‍යතාවය කියන කාරී වටිනවා ගීතයක් ඇහෙනකොට අපි දන්නවා මේ ගීතේ අහවලාගේ එහෙම තියෙනවා මේ රකනේ ඒක තමයි වාසනාවන්තකම ජීවිතයේට අපිට ලැබෙන. අදිට මේ ගායකෙක් වීමම මේ රටේ බොහෝ දෙනෙක් ඔබට ආදරය කරනවා එදා වගේ මාදටත් හෙටටත් බොහෝ දෙනෙක් ඔබට ආදරය කරනවා ඇත්තරම ඒ ගැන මොකද හිතන්නේ වාසනාව සහ ආදරය ගැන නෑ ඇත්තටම ඉතින් වසන්ත අපිට අඩු ගානේ එක 5-6 දෙනෙක් ගිය හරි ආදරය ලබන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක් ගාන ශිල්පියෙක් කියලා ගීත වලට ප්‍රිය කරලා අපිට ප්‍රිය කරලා අපිට එහෙම රසික පිරිසක් හැදෙනවා නම් ඒක ඉතින් ඒක ඇත්තට වාසනා ගුණයක් තමයි මොකද මම දන්නවා සමහර පිරිසක් ඉන්නවා අපිට වැඩි ඉතාම මිහිරට ලස්සනට ගීත ගායනා කරනවා ඉන්නවා නමුත් හුඟක් වෙලාවට මම දකලා තියෙනවා වාසනා ගුණය කියන එක එයාට ලැබිලා නැති තත්ත්වයක් තියෙනවා එහෙම ලැබුණා නම් ඒගොල්ලෝ මාර විශාල තැනකට එයි ඉතින් ඇත්තට මේක බොහොම සුළු පිරිසකට හම්බෙන අවස්ථාවක් වසන්ත මේක දැන් ඔබ බලන්න ගායකයෙක් වෙලා ජනප්‍රියත්වයක් ලැබලා රසිකයෝ වට කරගෙන ඊට පස්සේ තව මොකද තව එහාට යනවනේ එතකොට හොඳින් ඇඳලා ඇඳ පැලඳගෙන මේ 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 හොඳට මුදල් හම්බ කරගෙන ඔව් මුදල් එහෙම හම්බ කරගන්න පුළුවන් රැකියාවන්නේ ඉතින් එහෙම හම්බ කරගෙන ගොඩාක් දියුණු වෙච්ච අපේ වටින කලාකරුවෝ අද ඉන්නවා ලංකාවේ ඉතින් ඒ ඒ මම හිතනවා ඒකම ඇතිනේ හැබැයි ඉතින් ලස්සන්ට ගාන කරලා ලස්සන්ට වැඩක් කරලා මුදල් හම්බ කරන් ඉන්නවා කියන්නේ ඒක ලොකු දෙයක් නේද දැන් මම දැකලා තියෙනවා ඉතින් අද ඒ සියලුම ජීවිතේ වැඩ කටයුතු කොහොම අවසන් කරන් ඉන්න ශිල්පියෝ ඉන්නවා ඉතින් ඒක ඒකට අපිට කියන්න තියෙන්නේ ඇත්තම ලොකු වාසනාවක් වටිනාකමට ආදරය එක්කරසු කරගෙන අද සිකුරාදා නුගසෙවණට ඇවිල්ලා බොහොම ලෙන්ගතුකමින් අපිත් එක්ක ඉති ඔබ පැමිණීම වලයිත් අපිට ගෞරවයක් ඔබ දෙපළොම් පැමිණීම අපිට ගෞරවයක් ස්තුතියි වසන්ත ඔව් මේකත් ඔව් ඉතින් මේ වසන්ත බණ්ඩාර වගේම සජිත් රොෂාන් අපි ඉක්මනින්ම ගීතයකට යන්න ඕනේ මට කියන ඉවර කරන්න කියලා හැබැයි සින්දුවත් අහගෙන අපි ඇස්සරන් ඉබක් බොහොම ස්තුතියි ලයිත් යාවට බොහොම ස්තුතියි හොඳයි මේ මම කාර්යයක් කියන්නේ නැත්නම් මම වසන්ත බණ්ඩාරට බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද ලංකාවේ ඉන්න සියලුම ගායක ගායිකාවන් බොහොම සුහදව පිටින උදව් කරන පුද්දලෙක් වසන්ත බණ්ඩාර කියන්නේ ඉතින් මේ දෙන්නටම වසන්ත බණ්ඩාරත් අපේ කීබෝඩ් වාදන ශිල්පියාටත් මම විශේෂයෙන්ම මේ ස්තුති කරන මොකද කිසි අපහසුතාවයක් නැතුව ගීත කීපයක් ගාන කරගන්න පුළුවන් තියම් බොහොම ස්තුතියි ਸੇ ਦਾ ਕੀ
සොඳුරු පැතුම් සිත මවා සඳකෙන් වැසෙ සෙනෙහෙ ගලන්නේ තුටු කඳුළු ගලාවි මා විකසිත වේවි Look at love.